කුමාරිකාව හිටියා මේ පුංචි සිටු කුමාරිකාව හරි බාසයි වනාන්තරවල ඇවිදින්න උද්‍යානවල ඇවිදින්න සතුටින් දුවලා පැනලා සෙල්ලම් කරන්න ඔන්න ඔය වගේ දේවල් වලට ඉතින් අදත් මේ පුංචි කුමාරිකාව මේ වනාන්තරයේ මැදින් ඇවිදිමින් සෙල්ලම් කරමින් ඉස්සරහට ගියා ඔන්නෝම යන අතරමඟදී මේ පුංචි කුමාරිකාවට මුණ ගැහෙනවා කළු ඇඳගත් වයසක පළතුරු කූඩයක් අතින් ගතපු කාන්තාවක් මේ කාන්තාව ඇත්තටම කිව්වොත් නපුරු මායාකාරියක් ඒත් මේ නපුරු මායාකාරිය කවුද කියලා තේරුම් ගන්න මේ පුංචි කුමාරිකාවට බැරි වුණා පුංචි කුමාරිකාවත් එක්ක මේ නපුරු මායාකාරිය කතා කළා මේ නපුරු මායාකාරිය කවදාවත් කැමති වුණේ නැහැ කිසිම කෙනෙක් සතුටෙන් ඉන්නවට. ඉතින් මේ පුංචි කුමාරිකාව හරි සතුටින් සෙල්ලම් කරමින් ඉන්නව දැකුව මේ නපුරු මායාකාරියට තරහක් ඇති වුණා. ඒත් ඒ බව නොපෙන්වා මේ නපුරු මායාකාරිය පුංචි කුමාරිකාවත් එක්ක ඉතාමත් හොඳින් කතා කළා. කතා කරලා මේ නපුරු මායාකාරියගේ අතේ තිබුණු පළතුරු කෝඩෙන් ඇපල් ගෙඩියක් අරගෙන මේ පුංචි කුමාරිකාවට දුන්නා. අනේ මේ පුංචි කුමාරිකාවත් ඇපල් කන්න හරිම ආසයි. ඒ නිසා ඇපල් ගෙඩියටත් ස්තුති කරලා ඇපල් ගෙඩිය අරගෙන නිදහස් තැනකට ගිහින් කන්න ඕනේ කියලා හිතාගෙන මේ ඇපල් ගෙඩියත් අරගෙන යන්න පිටත් වුණා. ඒ අත්තම්මා හරිම හොඳ කෙනෙක් කියලා හිතපු පුංචි කුමාරිකාව ඇපල් ගෙඩිය අරගෙන පාලමක් උඩින් ආවා. මේ පාලමේ කෙළවරට ආපු පුංචි කුමාරිකාව ඇපල් ගෙඩිය කන්න පටන් ගත්තා. හරිම රහයි කියලා මේ පුංචි කුමාරිකාව ඉක්මනින් ඉක්මනින් ඇපල් ගෙඩියම කාලා ඉවර කළා. ඔන්න මේ පුංචි කුමාරිකාව එක පාරටම සුදු පාට හංසයෙක් බවට පත් වුණා. අර නපුරු මායාකාරිය මේ පුංචි කුමාරිකාවට ඇපල් ගෙඩියට මායා මන්තර මතුරලා තිබුණේ. ඉතින් පුංචි කුමාරිකාව ඇපල් ගෙඩිය කනකොටම මේ පුංචි කුමාරිකාව සුදු පාට හංසයෙක් බවට පත් වුණා. පුංචි කුමාරිකාවට හිතා ගන්න බැරි වුණා තමන් හංසෙක් බවට පත් වෙලා කියලා. අනේ ඇවිදින්න හැදුවා, කතා කරන්න උත්සාහ කළා. ඒත් වෙනද වගේ කිසිම දෙයක් මේ පුංචි කුමාරිකාවට කරන්න බෑ. ඒ නිසා හරිම දුකින් ළඟ තිබුණු විලක එහෙට මෙහෙට පීනමින් මේ පුංචි කුමාරිකාව හරිම දුකින් කාලය ගත කළා. පුංචි කුමාරිකාව මේ පොකුණේ හිට මෙහෙට යන ගමන් කල්පනා කළා, මේ ලෝකේ ඉන්න හැමෝම එක වගේ හොඳ නැහැ. හැමෝම විශ්වාස කරන්න හොඳත් නැහැ. මගේ වැරද්ද අඳුරන්නේ නැති කෙනෙක් දීපු දෙයක් කාපු නිසා තමයි මට මෙහෙම උනේ කියලා හරිම කනගාටුවෙන් එහෙට මෙහෙට පීනමින් කල්පනා කළා. ඔන්න දවසක් මෙතනින් ගියපු මේ කැලේ හිටපු සුරංගනාවියක් මේ පොකුණේ වෙනඳ දැකපු නැති සුදු පාට ලස්සන හංසෙක් ඉන්නව දැකලා හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන ගියා. ඔන්න ඒ වෙලාවේ මේ පුංචි කුමාරිකාවට වමනා වුණා මේ සුරංගනට කියලා ආයෙත් හිටපු විදියටම කුමාරිකාවක් වෙන්න. ඒත් මේ පුංචි කුමාරිකාවට වෙනද වගේ කතා කරන්න බෑ. ඒ නිසා අය ගොඩාක් උත්සාහ කළා තමන්ව බේරගන්න කියලා මේ සුරංගනාවියට කියන්න. අන්තිමේදී අත්තතු සලලා උඩට පැනලා මේ පුංචි කුමාරිකාව මොනවදෝ කියන්න හැදුවා. ඔන්න ඕක දැකපු රස සුරංගල කල්පනා කළා මෙතන කුමක් හෝ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. හිමින් සැරේ මේක දිහා බලාගෙන හිටපු මේ සුරංගන තේරුම් ගත්තා මේ පුංචි කුමාරිකාවට වෙලා තියෙන සිදුවීම ගැන. අන්තිමේදී සුරංගනාවිය නපුරු මායාකාරයගේ මායා බලය බිඳලා මේ පුංචි කුමාරිකාව නැවතත් හිටපු තත්ත්වයට පත් කළා. පුංචි කුමාරිකාවට නැවතත් කුමාරිකාවක් බවට පත්වීමට හැකියාව ලැබුණු නිසා ගොඩාක් සතුටු වුණා. ඒ වගේම මේ සුරංගනාවියට ස්තුතිවන්ත වුණා. ඒ වගේම මෙන්න මේ සුරංගනාවිය මේ පුංචි කුමාරිකාවට උපදේශයක් දුන්නා. අදින් පස්සේ කවදාවත් අපි අඳුරන්නේ නැති දන්නේ නැති අය දෙන දේවල් කන්න බොන්න යන්න එපා.
ඒ වගේම හඳුරන්න නැති දන්නේ නැති අයව විශ්වාස කරලා එයාලත් එක්ක යන්නත් එපා. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ව සලසගෙන හඳුරන්න නැති අය දන්නේ නැති අය විශ්වාස කරලා වැඩ කරන්න එපා කියලා මේ සුරංගනාවිය මේ පුංචි කුමාරිකාවට අවවාද කළා. ඉදයින් පස්සේ මේ පුංචි කුමාරිකාව ඒ අවවාදය ඒ විදියටම පිළිඅරගෙන හරිම සතුටින් කාලය ගත කළා.